අපි ඊයේ දවසේදී ඔබට සඳහන් කළා මහේල ජයවර්ධන අපි විශේෂ කතාබහකට එකතු කරගත්ත කියලා. ඒ වගේම මහේල එංගලන්තයට යාමේ සූදානමක් තියෙනවා කියලා. ඒ පිළිබඳව තමයි අද කතා කරන්න සූදානම් වෙන්නේ. ඊයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේදී විශේෂ රැස්වීමක් පැවතුණා. මේ රැස්වීමට මහේල සහභාගී වෙලා හිටිය විශේෂ අමුත්තෙක් විදිහට. මහේල මේ රැස්වීම ආරම්භ කරද්දිම සඳහන් කරපු කාරණය තමයි මම ක්‍රිකට් පරිපාලන නිලධාරියෙක් නෙවෙයි මම මේ කමිටුවට ඇවිත් ඉන්නේ ක්‍රිකට් දියුණු කිරීම සඳහා උදව් කරන්න විතරයි කියන කාරණේ. දැන් මහේල ලොකු යෝජනාවලියක් ඉදිරිපත් කරනවා ශ්‍රී ලංකාවේ යෝන් ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටවන්නේ කොහොමද කියන එක සමීර ක්‍රීඩා සමාජ මට්ටමින් සහ පාසල් මට්ටමින් කොයි විදිහටද මේ ක්‍රීඩාව නංවන්නේ කියන කාරණය පිළිබඳව දීර්ඝ යෝජනාවලියක් ඉදිරිපත් කරනවා. මහේල අපි මහේලගෙන් දැනගන්න කැමති මහේල මේ යෝජනාවලිය තුළින් මොකක්ද කරන්න යන්නේ සහ ක්‍රිකට් ක්‍රීඩාවට ඔබෙන් ලැබෙන දායකත්වය මොකක්ද කියන කාරණේ. මට පුළුවන් විදිහකින් උපරිම දායකත්වයක් දෙනවා. මොකද මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත්, ඒ කියන්නේ ශ්‍රී ලංකාවට සෙල්ලම් කරන්න ලැබීම ගැන. මොකද මට ගොඩක් වරප්‍රසාද ලැබිලා තියෙන්නේ ඒ තුලින්. ඉතින් මම පුළුවන් තරම් බලන්නේ මගෙන් යම් කිසි වගකිය යුතු විදිහකින් සේවයක් කරන්න පුළුවන් නම් උපරිම විදිහෙන් ඒක ලබා දෙන්න. ඉතින් මට මේ ආරාධනාව කරාම විශේෂයෙන්ම මෙවැනි පුද්ගල කමිටුවක් එක්ක. මම හිතන්නේ තාමත් හොඳ පුද්ගල කමිටුවක්. ඉතින් ඔවුන් එක්ක වැඩ කරන්න ගොඩක් ලේසි. හොඳයි, මේ විශ්වාසයත් එක්ක තමයි මහේල ජයවර්ධන මේ කාර්යයට අතගහන්නේ. දැන් ඔබ දීර්ඝ යෝජනාවලියක් ඉදිරිපත් කරලා තිනවා. මේ යෝජනාවලියෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සෑහෙන කාලයක් වැය කළා තමයි මම මේ ප්‍රපෝසල් එක හැදුවේ. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ ඒ තුලින් ඉදිරියේදී අපිට යම් කිසි ස්ථාවර තත්වයකට ගේන්න පුළුවන් නම් අපේ ලංකාවේ ක්‍රිකට්, ඒ වගේම ඒ තුලින් අපිට අපේ ක්‍රීඩකයන්ට දායකත්වයක් ලබා දෙන්න පුළුවන් නම්, ඒ තුලින් අපිට යම් කිසි සැලැස්මක් හදන්න පුළුවන් නම් ඉදිරි ගමන ගැන මම හිතනවා මම සෑහීමකට පත් වෙනවා කියලා. ඉතින් ඒ කාර්යයේදී හරි දෙයක් වෙනවා නම් මම පුළු පරිම උත්සාහය යොදලා ඒ දෙයට උදව් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, දැන් මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් අතරේ නොමැකෙන චරිත දෙකක් බවට පත්වෙච්ච ක්‍රීඩකයින් දෙදෙනෙක්. දැන් මහේල ක්‍රිකට් පිටියෙන් සමුගත්තත් මහේල යලිත් වතාවක් ක්‍රිකට් පිටියේ දකින්න කැමති ශ්‍රී ලංකාවේ හෝ විදේශ රටවල හෝ දකින්න කැමති පිරිස් ලෝකේ පුරා ඕනේ තරම් ඉන්නවා. මේ අතරතුරේදී අපිට ආරංචියක් එනවා මහේල ජයවර්ධන එංගලන්තයට යනවා කියලා. මොකක්ද ඒ? ඔව්, මම එංගලන්තයට යනවා සිකුරාදා. මම එහේ ප්‍රාන්තයකට නියෝජනය කරනවා, සසෙක්ස් ප්‍රාන්තය. එහේ තරගාවලියට සහභාගී වෙනවා. ඊට පස්සේ ජූනි අන්තිම ජූලයි ජූලි මාසවලදී මම දකුණු බටහිර ඉන්දියා කොටේ දූපත්වල විශ්ව තරගාවලියකට සෙල්ලම් කරනවා. ඉතින් ඒ දැනට තියෙන්නේ ඒ තරගාවලි දෙක මට. ඊට පස්සේ මොනා වෙයිද කියන එක ගැන තාම සැලැස්මක් නැහැ. මම ඉතින් පුළුවන් තරම් බලන්නේ විවේකයෙන්ුත්, ඒ වගේම ඉදිරි අනිත් මගේ අනිත් කටයුතුත් කරගන්න ගමන් ක්‍රීඩාවෙත් නියැලෙන්න පුළුවන් තරම්. ඉතින් ඒ කටයුතු කරගෙන ගොඩක් සන්තෝෂෙන් ඉන්නවා. හරි, මහේල, දැන් පහුගිය දවස් කිහිපය තුළ, පහුගිය මාස කිහිපය තුළ අපි දැක්ක මේ ක්‍රිකට් පාලනාධිකාරියේ විවිධාකාරයේ පෙරළි සිදු වෙනවා. ක්‍රිකට් කළමනාකාරතුමා මාරුණා, එතකොට ක්‍රිකට් වලට අතුරු කමිටුවක් ආවා. ඒ අතරතුරේදී තීරීම් කමිටුව ඉවත් වුණා. දැන් පහුගිය කාලය තුළ බොහෝ දෙනෙක් පිළිගන්න කාරණයක් තමයි පහුගිය කාලවකවානුව තුළ, මේ මෑත කාලවකවානුව තුළ අපි දැකපු සාර්ථකම ක්‍රිකට් තීරීම් කමිටුව හිටියේ මේ පහුගිය වකවානුවේදී. සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුතු තීරීම් කමිටුව. අපි දුටුවා මේ සනත් ජයසූරිය ඔහුට විවිධාකාරයේ රෝගී තත්වයන් මත උනත් ක්‍රීඩකයන් සමග පිට්ටනියට බැහැලා මේ ක්‍රීඩකයන්ට දිරිය ශක්තිය දෙමින් හැම වෙලාවෙම ඔවුන් උනන්දු කරමින් කටයුතු කරපු ආකාරය. ඒ වගේම තමයි ඔහු ක්‍රිකට් පාලනාධිකාරිය සහ ක්‍රීඩකයන් අතර පාලමක් බවට පත් වුණා. ඔවුන් අතර ගැටුම් ඇති වෙච්ච අවස්ථාවවලදී දැන් මේ වගේ තීරීම් කමිටු සභාපතිවරයෙක් ඉවත් වීම අපේ ක්‍රිකට් වලට පාඩුවක් නේද? IQ වගේ සනත් අයයි අනිත් අය ගොඩක් ලොකු කැපවීමකින් කටයුතු කරා. මට වෙලා තියෙන මට ඒ ගැන ඍජුවම තීරණයක් ගන්න බැහැ. නමුත් අපේ ආදි ක්‍රීඩකයන්ගෙන් උපරිම සහයෝගයක් ලබා ගන්න එක තමයි වැදගත් වෙන්නේ. නමුත් අවාසනාවකට ඒගොල්ලෝ දේශපාලනේ නියැලීලා ඉන්නේ. ඉතින් මෙතන යම් කිසි විදියක දේශපාලන ගැටුමක් තියෙනවා. ඉතින් අපි බලන්නේ අපිට ක්‍රිකට් වලට උදව් කරන්න පුළුවන් ක්‍රිකට් වල උන්නතිය ගැන හිතන කට්ටිය පුළුවන් තරම් ගෙනල්ලා ඒගොල්ලන්ගෙන් උපරිම සහයෝගයක් ලබා ගන්න එක. ඉතින් මම හිතනවා ඉදිරියට යද්දී ඒ දේශපාලන වාතාවරණය අනුව
මෙතන සනත් අයියා වුණත් පැකිලෙන එකක් නැහැ. මෙතනට ඇවිල්ලා කාර්යභාරයක් ඉටු කරන්න මොකුණුත් සෑහෙන කාර්යභාරයක් ඉටු කරා පහුගිය අවුරුදු දෙක කාලය තුල. හොඳයි ඔබ සඳහන් කරනා වගේ මේක ලෝකයේ බොහෝ රටවල් වල තියෙන තත්වයක් ක්‍රීඩාව දේශපාලනීකරණය වීම දේශපාලන මතිමතාන්තර ක්‍රීඩාව තුළට ඇතුළු වීම මේ නොවිය යුතු දෙයක්. නමුත් මේ සිදු වෙනවා ලෝකයේ පුරාම අපේ රටට විතරක් පොදු කාරණයක් නෙවෙයි මේක. කොහොම වුණත් දැන් සනත් ජයසූරිය සඳහන් කරලා තිබුණා පහුගිය දවස්සක ඔහු දේශපාලනයෙන් ඉවත් වෙනවා කියලා. ඒත් එක්කම දැන් අපි දැක්කා පහුගිය කාලයේදී ඔබ සහ කුමාර් සංගක්කාර ක්‍රිකට් පාලන අධිකාරියේ විශේෂයෙන්ම නිශාන්ත රණතුංග මහත්මයා එක්ක ගැටුම් ඇති වෙන අවස්ථාවවලදී සනත් ජයසූරිය තමයි මැදිහත්කරුවෙක් විදිහට ක්‍රියා කළේ. ඔබ සමග ඇති වෙන මේ ප්‍රශ්න ගැටලු निराකරණය කරන්න ඔහු සෑහෙන කටයුත්තක් කළා. දැන් සනත් මේ ඉවත් වෙන අවස්ථාවේදී කුමාර් සහ ඔබ උත්සාහ කරන්නේ නැද්ද ඔහු සමග සාකච්ඡා කරන්න? නෑ අනිවාර්යයෙන්ම. ඉතින් ඒක සනත් අයියා ගන්න තීරණයක්. ඉතින් ඉස්සෙල්ලා අපි ඔහුට ඒ අවකාශය ලබා දෙමු ඔහු ගන්න මොන තීරණද කියලා. නමුත් සනත් අයියා සක්‍රියව දේශපාලනය කරා හෝ නොකරා අපිට ඔහුව නිතරම මුණ ගැසෙනවා. ඉතින් අපි මේ ගන්න තීරණ ඔවුන්ගේ දැනුවත් ඇතුව තමයි ගොඩක් දේවල් කරන්නේ. මම ඉතාමත් අගය කරනවා ඔහුට නැවතත් මේ ක්‍රිකට් පරිපාලනයට ඇවිල්ලා මෙතන යම් කිසි සේවයක් කරන්න පුළුවන්. ඒක ඉතාමත් වැදගත්. ඔහුට අපි සුබ පතනවා. නමුත් ඔහුට අවස්ථාවක් තියෙනවා නම් ඇවිල්ලා මෙතන යම් කිසි සේවයක් කරන්න අනිවාර්යයෙන්ම ඔහුගේ සහාය අපි ලබා ගන්නවා. හොඳයි. ඒ සහයෝගය තුළින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ඉදිරියට යාමට හැකියාවක් ලැබේ කියන විශ්වාසය අපි තුල තියෙනවා. සමහරු කියනවා සංඝ සහ මහේලගෙන් පස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉවරයි, ඒ වගේ ගහන්න දෙන්නේ ආයෙත් නැහැ කියලා. අපිට ඔබ දකින විදිහට කවුරු හරි ඉන්නවද ඔබේ තැන ගන්න? ඔබ මොකද ඒ ගැන හිතන්නේ? මං හිතන්නේ එහෙම ක්‍රිකට් නැති වෙන්නේ නැහැ. නමුත් මම ඉගෙන ගත්ත දෙයක් තමයි හරි අමාරුයි වෙනත් ක්‍රීඩකයෙකු කරපු දේවල් කරන්න. මොකද අපි කණ්ඩායමට එද්දී අර්ජුන අරවින්දලා සනත් අයලා කණ්ඩායම සෙල්ලම් කරේ. නමුත් අපි ඒ අඩුපාඩු පුරවන්නේ අපි ඔවුන් විදියට සෙල්ලම් කරන්න ගියොත් අපිට වෙන්නේ අපි තමන්ට ආවේනික වූ ශෛලියක් හදාගෙන අනන්‍යතාවයක් ගොඩනගා ගන්න ඕනේ කණ්ඩායම. ඉතින් ඒක තමයි මමයි සංගයි කරේ. හොඳයි. එතකොට නවක ක්‍රීඩකයෝ මොකද කරන්න ඕනේ? ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි ක්‍රීඩකයන්ගෙන් ඔවුන් අපි කරපු දේවල් ගැන වැඩි හිතන්නේ නැතුව ඔවුන් තමන් දිනු වෙලා ඔවුන් අපිටත් වඩා ඉදිරියට යයි කියලා. ඉතින් ඒක කරන්න නම් ඔවුන් ඔවුන්ගේ අනන්‍යතාවය හදා ගන්න ඕනේ කණ්ඩායමේ. ඔවුන් තමන් දැනගන්න තමන් මොනවද කරන්න කියන්නේ. මන්දනේ ඒක තමයි වැදගත්. මම ගොඩක් අයට අවවාද කරලා තියෙනවා කවදාකවත් හිතන්න එපා මහල්ලගේ සංගගේ දේවල් කරන්න ඕනේ, දේ අඩුව පුරවන්න හදන්න ඕනේ කියලා. මොකද එතකොට අමතර පීඩනය. නමුත් ඔවුන් තමන්ට උපරිම දක්ෂතාවයෙන් ඔවුන් සෙල්ලම් කරොත් මට කිසිම සැකයක් නැහැ ඔවුන් අපිවත් අභිභව ඉදිරියට යයි කියලා. මොකද ඒක තමයි විය යුත්තේ. අපි රැස් කරපු ලකුණු වලට වඩා ලකුණු ප්‍රමාණයක් ඔවුන් ලබා ගත යුතුයි. එහෙම වුණොත් තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉදිරියට දියුණු වෙන්නේ. හොඳයි මහේල, දැන් ඔබ කතා කළා මේ නවක ක්‍රීඩකින් නගා සිටුවිය යුතුයි සහ නවක ක්‍රීඩකින් සඳහා විශේෂ සැලැස්මක් තිබිය යුතුයි කියන කාරණේ. දැන් අපි දකින කාරණේ තමයි පහුගිය කාලය තුළදී අපි 96 ලෝක කුසලානේ දිනා ගන්නකොට අපි ක්‍රීඩකින්ද මේ තරම් පහසුකම් තිබුණේ නැහැ. හැබැයි කොළඹින් පිටත දක්ෂ ක්‍රීඩකයන් බිහි වුණා. අපි ගත්තොත් මුත්තය මුරලිදරන්, එතකොට සනත් ජයසූරිය, චමින්දවාස් මේ වගේ ක්‍රීඩකින් කොළඹින් පිටත බිහි වෙච්ච ක්‍රීඩකින්. කොහොම වුණත් දැන් මේ කාලයේදී පහසුකම් තියෙනවා හැම දිස්ත්‍රික්කයකම වගේ හැම පළාතකම වගේ පහසුකම් තියෙනවා. නමුත් ඒ වගේ ක්‍රීඩකයන් අපි බිහි වෙනවත් දකින්නේ නැහැ. මොකද්ද මේකට හේතුව? සමහරු කියනවා මේ ක්‍රීඩකයෝ මුදල් පස්සේ යනවා, එහෙමත් නැත්නම් ක්‍රීඩකයන්ගේ විනයක් නැහැ, උන්ගේ කැපවීමක් නැහැ කියලා. ඇත්තද මේ කතාව? නෑ, එක එක්කෙනාට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒක ස්වභාවික දෙයක්. මං හිතන්නේ එහෙම කියලා. මං හිතන්නේ අපි තාමත් අපි හරියට ඒ ආයෝජන කරලා නැහැ කියලා. පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් අපි පාසල් වලට ඒ ආයෝජන අපි කරලා නැහැ. අපි තාමත් බලාපොරොත්තු වෙනවා අරුම පුදුම ක්‍රීඩකයෝ බිහි වෙයි කියලා, මුරලිලා, සනත්ලා, මාලිංගලා වගේ. නමුත් එහෙම ක්‍රීඩකයන් හැමදෙස්සෙම බිහි වෙන්නේ නැහැ. ඒක වකවානුවක් ඒ ඉදිරියේදීත් එහෙම ක්‍රීඩකයන් නැහැ. එතකොට අපිට හොඳ කණ්ඩායමක් එන්න පුළුවන්. නමුත් ඒ ක්‍රීඩකයන් බිහි වෙනකන් අපි දැනගන්න ඕනේ අපිට ඉන්න ක්‍රීඩකයන්ව මානසිකව හා ඔවුන්ගේ ක්‍රීඩා කෞශල්‍ය හොඳට දියුණු කරන්න. ආයෝජන කරලා නැහැ කියලා. හැබැයි අපි දකිනවා පහුගිය කාලයේදී විවිධ පහසුකම් ලබා දෙනවා ක්‍රීඩකයන්ට, ක්‍රීඩාංගණ ඉදිකරනවා, ඒ වගේම 20x20 ලීග තරගාවලියක් පළාත් මට්ටමින් පැවැත්වෙනවා. එතකොට කොහොමද මේ ආයෝජන කරලා නැහැ කියලා කියන්නේ?
අපි ආයෝජනයක් කළා නැහැ. අපි එහෙම ආයෝජනයක් කළා නම් අපේ මේ ඇකඩමි එක අපේ මේ හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එක දැන් අවුරුදු 10කට ඉස්සෙල්ලා හදන්න තිබ්බ දේවල්. නමුත් අපි ඒවට ආයෝජනය කළා නැහැ. අපි ආයෝජනය කළා තියෙන වෙනත් වෙනත් දේවල් වලට. ඒ දේවල් වලින් අපිට ක්‍රීඩකයෝ බිහි වෙන්නේ නැහැ. ඉතින් අපි දැන් බලන්නේ පුළුවන් තරම් අපිට මේ ක්‍රීඩකයන් හදාගන්න පුළුවන් අපිට අලුත් ක්‍රීඩකයන් බිහි කරන්න පුළුවන් දේවල් වලට ආයෝජනය කළා ඒ දියුණුව ලබා ගන්න. හොඳයි එතකොට අපි දැක්ක පහුගිය ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩකයන්ගේ මානසික සෞඛ්‍ය හෙළනම් වන්න ජෙරමි ස්නේප්ගේ සහාය ලබා ගන්නවා. ඒකත් ඔය ඔබ කියන විදිහේ අනවශ්‍ය වියදමක්ද එහෙමත් නැත්නම් ඒක දිගින් දිගටම පවත්වාගෙන යා යුතුයිද? නෑ මං හිතන්නේ යම් කිසි ප්‍රමාණයක හොඳක් වුණා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මං හිතන්නේ ක්‍රිකට් කමිටුව බලාපොරොත්තු වෙනවා ප්‍රධාන පුහුණු කරුත් එක්ක සාකච්ඡා කරලා ඔහුට අවශ්‍ය නම් ඒ උපකාර ඒ විදිහට ඔහුට ලබා දෙන්න. මම හිතන්නේ හැමදෙස්සෙම බලන්න ඕනේ ඒ ප්‍රධාන පුහුණු කරු අවශ්‍ය කරන සෑම පහසුකමක් ලබා දෙන එක කණ්ඩායමේ දියුණුව උදෙසා මම හිතන්නේ ඒක ඒ විදිහට වෙයි. ඔහුගේ ඉල්ලීම අනුව ඒ කියන්නේ අපිට මම හිතන්නේ ක්‍රිකට් කමිටුවට නිර්දේශ කරන්නත් බෑ අතුරු කමිටුවට ඒ දේවල් කරන්නත් බෑ. මම හිතන්නේ ඒ පාලනේ තියෙන ප්‍රධාන පුහුණුකරුගේ අතේ. ඉතින් ප්‍රධාන පුහුණුකරුට අවශ්‍ය කරන පහසුකම් නම් අපේ ඒ මේ කමිටුවේ සමාජිකයන්ට ඒ දේ ලබා දීමේ හැකියාවක් තියෙනවා නම් ක්‍රිකට් ක්‍රීඩාව තුළ සැලසුම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලන මතිමත අන්තර මත නොවේ ජාතික ප්‍රතිපත්තියක් මත ඉදිරියට ගෙන යාමේ කතිකාවතක් ඇති වෙමින් තියෙනවා. ඒ සඳහා සැලසුම් සකස් වෙමින් තියෙනවා. අපි විශ්වාස කරනවා මේ සැලසුම් කරන ආකාරයෙන්ම සාර්ථක වේවි කියලා. මේ පිළිබඳව අපි නිරන්තර අවධානයෙන් ඉන්නවා. සමීර අපි හැමදාමත් සූදානම් ප්‍රවෘත්ති සංවාදයෙන් ක්‍රීඩාවේ මේ වගේ තැන් පිළිබඳව ඔබට හෙළි කරන්න ඉදිරියටත්.